හයි ළමයි, කොහමද යනට? ඉතින් යමුද අපිත් එක්ක පොඩ්ඩක් ටවුන් එක පැත්තට ගිහින් එන්න. ඉතින් ඔයාලා දන්නවනේ අපි ඉන්නේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ ලන්ඩන් කියන සිටි එකේ. ඉතින් අපිට ලන්ඩන් සිටි සෙන්ට් එකට යන්න අපේ ගෙදර ඉඳන් විනාඩි 40ක විතර දුරක් බස් එකේ යන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මේ දැන් දකින්නේ අපි බස් එකේ අපේ කොළපාට පිරුණු ගම මැද්දෙන් සිටි එකට යන පාර. ඉතින් මං හරි මාසේ අපි ඉන්න මේ පැත්තට, මොකද හැම තැනම ලස්සන කොළපාට ලොකු ගස් තියෙනවා. ඒ වගේම හරිම නිදහස්. දැන් සමයකින්ද මල් පිපිලා හැම ගහකම කොළ ඇවිල්ලා තවත් ලස්සන වෙලා තියෙන වටපිටාව. ඔන්න ඉතින් අපි දැන් ටික ටික ටවුන් එක පැත්තට ආවා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ලන්ඩන් ඩවුන් ටවුන් කියන ඒරියා එකට. ඉතින් බස් එකෙන් බහින තැනම ලොකු පාක් එකක් තියෙනවා. අද එක ඉවෙන්ට් එකක් තිබ්බ හින්දා අපි ඒක ඇතුළට ගියේ නැහැ. අපි මේ ස්ට්‍රීට් එක යන්න පටන් ගත්තා. ඔගලන්ට පේනවා ඇති ස්ට්‍රීට් එක දෙපැත්තෙම තියෙන එක එක ජාතිය රෙස්ටරන්ට්. ඒ වගේම ටවුන් එක කියලා නැහැ. මෙහි හැම තැනක්ම හරිම පිරිසිදුයි. මිනිස්සු තැන් තැන් වල කුණු දාලා නැහැ. ඒ හින්දා හරිම ආසාවෙන් මේ ටවුන් එකේ පාරවල් වුණත් අපිට ඇවිදගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම සමයක හින්දා හැම තැනම ලස්සන මල් තියෙනවා. මම හරිම ආසයි ලස්සන මල් දකින්නකොට. ඉතින් තව දෙයක් තමයි මේ ටවුන් ටවුන් වල හැම තැනම මේ වගේ ලස්සන වෝල් ආර්ට් තියෙනවා. මම උගලන්ට තව ඉස්සරහදී පෙන්නන්නම්. තව තව ලස්සන වෝල් ආර්ට් ගොඩක් තියෙනවා මේ ස්ට්‍රීට් වල. ඉතින් ඩවුන් ටවුන් වලට ආව නිසා මට තිබුණා පොඩි ප්‍රින්ට් අවුට් වගේක් ගන්න. මෙහි ලංකාවේදී වගේ අපිට නිතරම ප්‍රින්ට් අවුට් ගන්න කමියුනිකේෂන් හරි බුක් ෂොප් හරි හොයාගන්න නැහැ. අපි ඒකට පබ්ලික් ලයිබ්‍රරි එකට තමයි යන්නේ. ඉතින් ඩවුන් ටවුන් වල තියෙනවා මෙන්න මේ පබ්ලික් ලයිබ්‍රරි එක. මම ඩවුන් ටවුන් ආව නිසා ඒ වැඩ ටිකත් කරගෙනම යන්න හිතුවා. ඒකම ඔයගලන්ට පෙන්වන්නත් පුළුවන් වෙන නිසා ලයිබ්‍රරි එක. අපි දැන් යමු ලයිබ්‍රරි එක ඇතුළට. සිටි සෙන්ට් එක නිසා මෙතන ලොකු ලයිබ්‍රරි එකක් තියෙන්නේ. යන තැන ඉඳම මාර ලස්සනයි. පුංචි අයට වෙනම පැත්තක් තියෙනවා. තමන්ගේ වැඩ තනියෙන් කරගන්න කට්ටියට වෙනම පැත්තක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලයිබ්‍රරි එක ඇතුළේ තියෙන්නේ. ඉතින් මෙහි ප්‍රින්ට් අවුට් ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රින්ට් එකක් තියෙනවා. තමන්ගේ USB එකකට ඔයාගේ ඕන ડોකියුමන්ට්ස් ටික අරගෙන ගිහිල්ලා එතන තියෙනවා පොඩි කොයින් දාන මැෂින් එකක්. ඒකට කොයින්ස් දාලා අපිට ප්‍රින්ට් අවුට් ටික ගන්න පුළුවන්. මට මතක විදිහට නෝමල් සත 10ක් වගේ තමයි ගියේ ප්‍රින්ට් අවුට් එක පේජ් එකකට. ඉතින් මෙතනින් ඔයාලට ප්‍රින්ට් අවුට් ෆොටෝ කොපි මේ විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ලයිබ්‍රරිකේ වැඩෙත් කරගෙන අපි ආපහුවාවා මේ ඩවුන් ටවුන් වල පාරවල් දිගේ ඇවිදගෙන යන්න. උගලන්න පේනවා ඇති මෙතන මිනිස්සු කට්ටියක් තැන් තැන් වල ඉඳගෙන ඉන්නවා. ඉතින් ඔගොල්ලෝ අහලා ඇති හෝම්ලස් කියලා ඉන්නවා මෙහි. මං හිතන්නේ ඕන රටක එහෙම ඉන්නවා. මං හිතන්න විදිහට එක එක දේවල් වලට ඇඩික්ට් වෙච්ච ඩ්‍රග් ඇඩික්ටඩ් කට්ටිය වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට ඩවුන් ටවුන් වල දකින්න ලැබෙනවා. ඉතින් ඒක හරිම සාමාන්‍ය දෙයක් මෙහි. ඒ වගේම ඒගොල්ලන්ගෙන් අනිත් කාටවත් කරදරයකුත් නැහැ. ඉතින් මේ වෙලාවට මෙහෙම නිදහස ඇවිදින්න පුළුවන් වුණාට හවස් වෙද්දී නම් මේ හරිය සෙනඟ පිරෙනවා. මොකද මේ සමයක හින්දා මේ ගොඩක් රෙස්ටුරන්ට් හවස් වෙද්දී මිනිසුන්ගෙන් පිරෙනවා. ඒ වගේම මේ ස්ට්‍රීට් වල මොකක් හරි බෑන්ඩ් ප්ලේ කරනවා. ඒ වගේ ගොඩක් ඉවෙන්ට් මේ දවස්වල සමයක හින්දා මේ හරිය තියෙනවා. ඒ වගේම මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ කලිනුත් කිව්වා වගේ ලස්සන වෝල් ආර්ට් වගේක් තියෙනවා මෙතන. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්ව වෝල් ආර්ට් ටික. මේ ටික මාළම ලස්සනයි. මෙතන එකපාරක් මට මතකයි පොඩි මාකට් ප්ලේස් එකක් වගේ දාලා තිබ්බා. ඒ වගේ එක එක දේවල් මේ හරියට තියෙනවා නිතරම. ඉතින් අපි එකන ලස්සන ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කරේ නැහැ මෙන්න මේ වගේ.
ඒත් එක්කම අපිට හම්බුණා මාකට් එක. මාකට් එක කියන්නේ ෂොපින් මෝල් එකක්. පුංචි පුංචි ස්ටෝල්ස් තියෙනවා, කෙක් එක කෑම ජාති විකුණන. එළියේ ගොඩක් කලාට මෙතන ෆුඩ් ෆෙස්ටිවල්ස් වගේ තියෙනවා. ඉතින් කලින් පෙන්නවා වගේම මේ පැත්තෙත් තියෙන දිගටම එක එක ජාතිය රෙස්ටුරන්ට්. ඒ කියන්නේ මේ හරියේ ඉන්ඩියන්, තායි, චයිනීස් ගොඩක් ජාතිවල රෙස්ටුරන්ට් තියෙනවා. මොකද කැනඩාව කියන්නේ මල්ටිනේෂනල් කන්ට්‍රී එකක්. ඒ හින්දා ගොඩක් ජාතිවල කට්ටිය ඉන්නවා. ඉතින් එක එක ජාතියේ රෙස්ටුරන්ට් මේ හරියට අපිට බලාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස් අපි ලන්ඩන් සිටි එකේ ගත කළේ. එහෙනම් අපේ බස් එකත් එනවා. දැන් ගෙදර යන වෙලාව හරි. ආපහු දවසක අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Thanks for watching. Bye bye.